அங்கே அதிரி நம் ரக்கினவா மங் பனவகினம் என்னி துரட்ட என்னி ஐயோயா නැවත පැමිණි රවි විජේවර්ධන අහිංසක ගැනීම උනන්දු වෙන නිසා අහිංසා එක්ක වෛර මැදගත් රයිනි උස කඳු මුදුනකින් අහිංසව ප්‍රපාතයට තල්ලු කර තබා ඇය අනතුරක් කරගත් බව හඬා වැටෙමින් එරික්ට දෙනුම් දෙනවා. එතෙන් සිට අහස්මාලිකා වසර 18ක් ගත වූ තැනින් ආරම්භ වෙනවා. ඒ වෙනකොට රවි හා සෙලීනා විවාහ වී ඔවුන්ට තේජාන් නමින් අවුරුදු 17ක පුතෙකුත් ඉන්නවා. එතකොට ජගත් නම් තැනැත්තෙකු බලා කියාගන්නේ එරික්ගේ මිනිබිරිය වූ අහිංසා බවත් පිළිදරව් වෙනවා. ඒ වෙනකොට අහිංසාගේ සොහිරා වූ චමත්ගේ යහළුවෙකු වන කනිෂ්ක සඳමාලිගේ පුතා බව අනාවරණය වෙනවා. තේජාන්ගේ යාළුවා රජිත තේජාන්ගේ ෆෝන් එකෙන්ම සාරට කෝල් කරලා අහිංසවත් එක්කන් ඔවුන් එක්ක මුහුදුවෙරළට යන්න එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අහිංසට එන්න බෑ කියලා කිව්වත් සාරා අහිංසා එන බව තේජාන්ලට දෙනුම් දී ඔවුන් සමග මුහුදුවෙරළට යන්න සූදානම් වෙනවා. එතකොට ජගත් සිය පවුලේ උදවිය සමග එරික් එනකල් හෝටලයට වී මග බලාගෙන ඉන්නවා. හැබැයි කොහොම හරි රයිනි ලුහුබඳින බව එරික් දැනගනීද? අහස් මාලිකා අද එතැන් සිට දරුවාව ලැබෙන්න අමාරු වෙනකම් අහිංසා යාගේ දිනපොතලි දුවට අහිංසා කියලා නම තියන්න කිව්වේ හරියට යාගේ ජීවිතේ නැති වෙනවා කියලා දැනගෙන වාගේ. ඒකනේ මම ඔයාලට කිව්වේ දෙවියන්ට පුළුවන් උනේ බේරගන්න එක ජීවිතේ. ඒ අහිංසක ජීවිතය නෙමෙයි මේ අහිංස දුවගේ ජීවිතය. දුව වාසනාවන්තයි. අපි අවාසනාවන්තයි. එරික් මහත්මාත් ඉතින් මේ කාලය තුල කොයිතරම් දුක් වේදනා විඳින්න ඇද්ද? සැරපිදී සෑහෙන හිත් වේදනාව නැතිවෙන්න ඇති. අපි දෙන්න ඉතින් ඒ ගැන හිතන්න ඕනවනේ. මට නම් දුව නැතුව ඉන්න බෑ ජගත්. මගේ හිතේ තියෙන ගැළඹීම තමුසෙ දන්නවනම් ඇයි අයිසේ මගේ ජීවිතයේ පළවෙනි වතාවටනේ මගේ මිනිබිරියව මං ඇස් දෙකෙන් දකින්න යන්නේ. ඉතින් හිත ගැළපෙන්නේ නැද්ද? ඒ ළමයා කොයි වගේද, රූපේ කොයි වගේද, ගති පැවුතුම් කොයි වගේදවත් මං දන්නේ නැහැ. තමුසෙට ඉතින් හම්බුණා නම් තමුසෙ කියනවා කොයි වගේද කියලා. කෙටියෙන්ම කියනවා නම් ලොකු සර් ඔය අපේ නැති වුණු අහිංසා බේබිම තමයි. හැසිරීම, අතිගුණ, කතාබහ, ආයේ ඇරපු අතක් නැහැ අහිංසා බේබිමයි. අහිංසා බේබි එක්කලා සර් ටික වෙලාවක් කතා කරාට පස්සේ බේබිව දාලා එන්න බැරි වෙයි දන්නෙත් නැහැ. මේක තමයි ඇයිෂා මටත් තියෙන බය. ඒ දරුවව දැක්කෙන් පස්සේ මට දාලා එන්න බැරි වෙයි. මොනව කරන්නද දිදි? අපි එන දේකට මූණ දෙමුනේ. Thank you.
ඇයි මොකද? මැඩම්ගේ කාර් එක සර්. කෝ. හරි හරි. තවද ඉන්නව කලබල වෙන්නේ නැතුව. කෝ අපි අනිත් වාහනේ. ඒක ඉස්සරහින් යනවා සර්. හරි. තවසේ ඩ්‍රයිවර් කන්ටැක්ට් කරනවා. ඔකේ සර්. මාර වැඩේ සර්. මොකද කරන්නේ? ඒ කලබල වෙන්නේ නැතුව ඉන්නවා ඉන්නේ. යන් 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 අපි යන්. මමි ඇයි දන්න නැවැත්තුවේ නේද? ඒකනේ මැඩම් කවුරුත් බහින පාටක් නෑනේ. අමාලි මැඩම් ෂේප් එක ගිහින් බලන්න. පිස්සුද මමි? අමාලි මෙතන බහලා ගියොත් අපිව සැක කරයිනේ. ඒකට කමක් නෑ. ගිහින් බලන්න. හොඳයි මැඩම්. මගින් බැස්ස මැඩම්. කිව්වනේ තමයි. කිව්වනේ මුමේ වේද බහත් බලන්න නෙමෙයි යන්නේ කියලා. මැඩම්. දැන් ෆලෝ කළ වැඩකුත් නැහැ මැඩම්. යා. හොඳයි එරික්. මට දැනගන්න ඕන වුණ දේ දැනගත්තා. බලමු. අපසමේ නාඩගම කොච්චර කාලයක් නටනවද කියලා.
යන් යන්. අර අර පැත්තේ අර පැත්තේ. යන්කො ඉතින්. සරණත් එක්ක හදිසියාවේ ගමනක් මේ කෝගලගේ දුවයි පුතයි අහිංසා මන්දනම් හිටියේ නෑ අංකල් අපේ තාත්තගේ යාළුවෙක් කියලා. ඔව් දුව. මං ඔයාගේ තාත්තගේ හොඳම යාළුවෙක් තමයි. මගේ පණටත් වඩා මං විශ්වාස කරන යාළුවෙක්. විශ්වාස කරනවා
යකු කොටියගේ ඇව දොයිඩින් ඉතට අහම අයි මල්ලි මල්ලි මේ අපි සර දැකද කව් ඇයි දන්නද නෑන එරි කුල්කුල කුල්ල නෙම කුරුකුල් සූරිය හිටාව හිටාවද කියල මෙහට තමයි යා පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂංකයා විශ්වාසනීය දැක්ම. මේ ළමයා දකින්නකොට මගේ අහිංසා දුව මගේ ඉස්සරහ ඉන්නා වගේ මට දැනෙන. අහිංසා අපි ළඟ හිටපු දෙන් එරික් මහත්තයා. අනේ මේ බලන්නකො මේ බලන්න මේ මට මොකද්ද මරදර කරනවා මේ බලන්න අද චූටි මැණිකේ පාම්බෝ සුදු මැණිකේ මේ බලන්න.